අමාපිව subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. පල්ලෙහා තියෙන bell icon එක click කරන්න. අවවාදයයි. මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන දත්ත හා තොරතුරු එහි මුල් කතුවරුන්ට හිමිවන අතර එම තොරතුරු හුදෙක්ම අන් කිසිවෙකුට හෝ කිසිදු දෙයකට අවමාන කිරීමක් නොවන බවට කාරුණිකව දන්වා සිටිමි. ස්තුතියි. ඔබලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සනට ඉන්න එක කාන්තාවකට විතරක් නෙමෙයි පිරිමි කෙනෙකුටත් හරි වැදගත් වෙනවා. අපි මිනිසයන් හැටියට ජීවිතය ලැබුවට පස්සේ අපි කවුරුත් දන්නවා අපි ලස්සනට පිරිසිදුව ඉන්න එක කොච්චර වැදගත්ද කියලා. අපිට තියෙනවා යන්න එන්න තැන්. අපිට තියෙනවා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක්. අපි ඒ ක්‍රමයට අනුව හැඩ ගැහෙන්න ඕනේ. ඉතින් මේ සමාජයේ ජීවත් වෙනකොට අපි හැමෝම මිනිසයන් හැටියට අපේ අධ්‍යාත්මය දියුණු කරගන්නවා වගේම අපේ පෙනුම අපේ රූසපුවත් අපි ලස්සනට තියාගන්න ඕනේ. අද අපි කතා කරන්නේ අපි කොහොමද ලස්සනට ඉන්නේ. ඇයි අපි ලස්සනට ඉන්නේ මෙච්චර වැදගත් වෙන්නේ කියලා. මගේ නම දීප්ති පෙරේරා. මම අවුරුදු 15ක 16ක අධ්‍යක්ෂක එක මේ කතා කරන්නේ කාන්තා හා පිරිමි පාර්ශවයත් එක්ක ඉතා හොඳින් තමන්ගේ පර්සනලි ග්‍රූමින් පැත්ත පර්සනල් ඩිවලොප්මන් පැත්ත මේ හැම දෙයක්ම තමන් සංවර්ධනය වෙමින් ජීවිතය සාර්ථක කරගන්න කොහොමද කියලා කතා කරන කෙනෙක්. ඉතින් මට හිතුණා අද ඕගොල්ලන්ටත් ඒ කතා කරපු දේවල් බෙදා හදාගෙන අපිට මේකෙන් ගන්න පුළුවන් දේවල් මොනවද අපිට අලුතෙන් එකතු කරගන්න ඕනේ අපේ දැනුම කොච්චරද කියලා පහදලා දෙන්න. ඉතින් ඒ නිසා මේ අපි දන්න දේවල් තමයි කතා කරන්නේ. අපි සමාජයට යනකොට පිළිවෙලට ලස්සනට ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි කොහොමද ඒ තැන්වල හැසිරෙන්නේ කියන එකත් අපි දැනගන්න ඕනේ. අපි තැනට ඕන විදිහට ලස්සනට අඳින්න පළඳින්න හැසිරෙන්න දැනගත්තාම සමාජය අපිට කියනවා ඇය ඉතාමත් කරුණාවන්ත කෙනෙක්. ඇය ඉතාමත් ලස්සන කෙනෙක්. ඇය දන්නවා තැනට ඕන විදිහට හැසිරෙන්න කියලා. මේක කාන්තාවට විතරක් නෙමෙයි. පිරිමි අයට වුණත් මේ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. තමන් ඇඳලා යන ඇඳුම ගැන කොච්චර අය කතා බහ කරනවද විවේචනය කරනවද කියලා අපි දැනගන්නේ වටපිටාවේ. අපිට මූණට ඇවිල්ලා කවුරුත් කියන්නේ නැහැ. ඔයාගේ ඇඳුම හරි කැතයි මේ මොකද ඔයාගේ ඇඳුම මේ හැටි. ඔයාගේ මේකප් එක ඇයි ඔයාගේ කොණ්ඩේ හදාගන්නේ නැත්තේ. එහෙම කියන්නේ අපිට ලං වෙලා ඉන්න සීමිත පිරිසක් විතරයි. ඉතින් ඒ අයත් සමහර වෙලාවට හිතරෙදෙයි කියලා මේවා කියන්නේ නැහැ. අපි කාගේවත් හිතරිද්ද ගන්න ඕනේ නැහැ. අද දවසේ කතා කරනවා ඔයාටම ඔයාගේ අඩුපාඩු හදාගෙන ලස්සන පුද්ගලයෙක් විදිහට සමාජයට යන්න. මේ දවස්වල අපි මේ ගැන හරියට කතා කරනවා. මොකද මේ උත්සව සමයේ එන්නේ. අපි හිර වෙලා හිටපු කාලයෙන් පොඩ්ඩක් මිදිලා අපි ටිකක් හුස්ම අරගෙන අපි සමාජගත වෙන්න හදන වෙලාව මේ. ඉතින් ඒ වෙලාවේදී අපේ ආරක්ෂාව ගැන හිතලා ඒ වගේම අපි තැනට සුදුසු විදිහට ලස්සනට අඳින්න පළඳින්න හැසිරෙන්න අද ඉගෙන ගමු. අපි මේ අඳින පළඳින හැසිරෙන ඉගෙන ගන්නකොට කොහෙන්ද පටන් ගන්න ඕන? තමන්ගේ ගෙදර තමයි සුදුසුම තැන. අපි ගෙදරදී අවදි වුණ ගමන්ම අපි දන්නවා අපි කොයි විදිහටද අවදි වෙන්නේ කියලා. ඔබට පුළුවන් නම් එහි වෙනසක් ඇති කරගන්න මේ අලුත් නව වසරටත් ඒක ඔබට උදව් වෙනවා. අපි හැමදාම අවදි වුණාම තේ එකක් බොන්න එහෙම නැත්නම් අපි ෆෝන් එක අතට අරගන්න ওই දේවල් වලට පුරුදු වෙලා තියෙනවා නම් ඔබ මදක් බොහොම සුළු වෙලාවක් අවදි වෙන ගමන් ඔබ ගැන හිතන්න. ඔබ කවුද? ඔබ මේ ලෝකෙට ආවේ කුමක් සඳහාද? ඔබගෙන් අද කෙරෙන්න තියෙන දේවල් මොනවද? ඔබ කොච්චර ලස්සන කෙනෙක්ද? ඔබ කොච්චර දක්ෂ කෙනෙක්ද? ඔබට හොඳ පෞෂ්‍යයක් තියෙනවා කියලා ඔබ ඔබ ගැනම සොයන්ව ඔබ ගැන හොඳ අර්ථකථනයක් දෙන්න. එතකොට ඔබ කොහොමත් මොටිවේෂන් එකක් ඔබට ලැබෙනවා. ඒකෙන් ඔබට දවස පටන් ගන්න පුළුවන් වුණොත් ඔබේ අධ්‍යාත්මයට හොඳ සුවතාවයක් තියෙනවා. ඔබ හරි ප්‍රීතිමත්ව තමයි අවදි වෙන්නේ. මේක ඔයාට ඇඳ ඉඳගෙනම කරන්න පුළුවන්. ඊට පස්සේ හොඳ වතුර වීදුරුවක් බොන්න. ඒක හොඳ සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක්. හැම කෙනෙකුටම පුළුවන් නම් මේක පටන් ගන්න හරි අමාරුයි. මම දන්නවා මාත් එක්ක කතා කරන ගොඩක් අය කියනවා අයියෝ වතුර උදේට බොන්න හරි අමාරුයි. මට නම් ඉස්සෙල්ලම තේක උනේ කියලා. ඒක නේ අර බෙට්ටි එක කියනවත් අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒවා වෙනස් කරන්න. මම හිතන්නේ පහුගිය කාලේ අපි ගෙවල් වල ඉන්නකොට මේ දේවල් ගැන හොඳට දැනුවත් වුණා. අපි වෙනස් වෙලා තමයි තියෙන්නේ. හැබැයි මේක පවත්වාගෙන යන්න හරි අමාරුයි. අපි වෙනස් වුණාට පස්සේ ඒක ඒ දිගින් දිගට කරනකොට අපිට බාධා එනවා. කමක් නැහැ. අද දවසේ කරන්න බැරි වුණොත් ආයෙ හිත කරන්න.
හෙට කරන්න බැරි වුණොත් අනිද්දා කරන්න. මේකට ප්‍රශ්නයක් කරගන්න එපා. හැබැයි මේක කරන්නයි ඕනේ. ඒ නිසා වතුර උගුරක් දෙකක් දීලා පුරුදු කරගන්න. ඊට පස්සේ වතුර වීදුරුවක් බොන්න මිලිලීටර 500ක් බොන්න ඔබට පුළුවන් වෙනවා. ඉතින් උදෑසන මේ වතුර ටිකෙන් ඔබේ සෞඛ්‍යයට ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් ලැබෙනවා. ඔබේ ඉමුනිටි සිස්ටම් එක හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. ඔබගේ ඇස් ප්‍රාණවත් වෙනවා. ඔබට හොඳට හුස්ම අරගෙන මේ අලුත් වාතය විඳින්න ඔබට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට පටන් ගත්ත දවසින් ඔබට යහපත් සිතුවිලි ආරම්භ කරාට පස්සේ අපි හොඳට අපි පිරිසිදු කරගත යුතුයි. අපි පිරිසිදු කරගන්නකොට අපි කොහෙන්ද පටන් ගන්න? අපි කොහොමද මේක කරන්නේ? මම දත් නැදලා මූණ හොදනවා. ඉතින් ඕක හරිනේ. මම පිරිසිදු වෙන්නේ. ඔව් ඔබ හරි. ඒ ටික තමයි අපි කරන්නේ. හැබැයි මේ මූණ හොදන්න ඔබ පාවිච්චි කරන දේවල් මොනවද? මේකෙන් ඔබට ප්‍රතිඵලයක් තියෙනවද? ඔබට තියෙන ප්‍රශ්න මේකෙන් විසඳගෙන තියෙනවද? අන්න එතන තමයි ඊළඟට එන ගැටලුව. ඒ නිසා අපි හොඳට දත් නැදලා මූණ සෝදනකොට හොඳ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. හොඳ ක්ලෙන්සර් එකක්. ඔයාගේ හැමත ගැළපෙන ඒව දැනගන්න ඔබට වෙළඳ පොලේ ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් ඔබට පුළුවන් සූපලාවන්‍ය ගාඩිකට ගිහිලා මගේ හැම මොන වගේද එහෙම නැත්නම් අපිට කතා කරලා ඔබට දැනගන්න පුළුවන් විස්තර කියලා මට මෙන්න මේ විදිහේ ලක්ෂණ තියෙනවා මගේ ස්කින් එකේ. එතකොට එහෙමනම් කොහොමද මගේ සමට හරියන දේ මම හොයාගන්නේ කියලා. ඉතින් ඒව අපිට කියලා දෙන්න පුළුවන්. ඒව කතා කරන්නේ අත්දැකීම් බහුල කෙනෙක් විදිහට මම ඔයාට ඒ ගැන අවධානයෙන් කියනවා ඔබට අවශ්‍ය දේවල් අපි කියා දෙන්නම් කියලා. ඉතින් ඒ විදිහට ඔයාට කැමති ෆේස් වොෂ් එකක් ක්ලෙන්ස් එකක් තෝරගත්තට පස්සේ මූණ හොඳට පිරිසිදු කරගන්න. අපි සෝප් වර්ග පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට අපි හැම මතුපිට තමයි පිරිසිදු වෙන්නේ. හැබැයි අපි ක්ලෙන්ස් එකක් ෆේස් වොෂ් එකක් යූස් කරනකොට අපේ හැම ඇතුළාන්තයට ගිහිල්ලා ඉතාමත් හොඳින් අපේ කුණු දූවිලි අයින් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් ටෝනර් පාවිච්චි කරලා ඒ රෝම කූප ඇරිලා කුණු ගීවක් කරපු දේවල් ඊට පස්සේ පිරිසිදුනාට පස්සේ ටෝනර් එකකින් අපිට වහන්න. එතකොට ඒ ටෝන එකකින් සිද්ධ කරන්නේ ඔබේ හැමේ තියෙන pH අගේ බැලන්ස් කරන එක, ඊට පස්සේ ඔබේ හැමට ගන්න ක්‍රීම් වර්ග උරා ගන්න උදව් කරන එක, ඕපන් වෙච්ච රෝම කූප රෝම මේ තියෙන තැන්වල ඒවා වහලා දාන එක. ඉතින් මේ වගේ දේවල් තමයි ටෝන එකකින් කරන්නේ. ඉතින් ඊට පස්සේ වාට පුළුවන් ඩේ ක්‍රීම් එක පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ විදිහට ඔයා ආපහු ගෙදර ආවට පස්සේ හවසට ඒ විදිහටම ඔයා කැමති ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි අරන් පාවිච්චි කරලා ඒ දේවල් කුණු දූවිලි වත් කරලා ටෝන කරලා ඔයාට නයිට් ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක කරන්න පටන් ගත්තාම තමයි ඔයාට ප්‍රතිඵල තියෙන්නේ. නැත්නම් ඔයා අයියෝක හැමදාම කියනවා මන් දන්නවා ඔවා කරපු අය ඉන්නවා හැබැයි ප්‍රතිඵල නැහැ කියනවා. ප්‍රතිඵල නැති වෙන්නේ ඔබ මේක පාවිච්චි කරන්න ඕනේ කාරණාව දන්නේ නැති වුණාම. අපේ යාළුවෙක් මේක පාවිච්චි කළා කියනවා ආ මේක නම් හොඳයි මේ ක්‍රීම් එක නම් නියමයි මේක ෂෝක් මේක තමයි හොඳම දේ කියලා. ඒක ඔයාට හරියනවද? නැහැ. එයාගේ සම වෙනස්, ඔයාගේ සම වෙනස්, ඔබේ වයස වෙනස්, අනිත් කෙනාගේ වයස වෙනස්, හැමේ තියෙන ප්‍රශ්න වෙනස්. ඒ හින්දා අපි හැමෝම එකිනෙකාට වෙනස්. ඒ නිසා තව කෙනෙකුට හරි ගියේ එක අපිට හරියන්නේ නැති වෙන්න පුළුවන්. මට හරි ගියේ එක තව කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ දේවල් තෝරගනිද්දී වෙළඳ පොලේ තියෙන දේවල් ගැන හොඳ අවධානයක් අවබෝධයක් ඔයා ලබා ගන්න ඕනේ. රූපලාවන්‍ය ගැන පළපුරුදු කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. මේවා හරි සිම්පල් දේවල්. හැබැයි මේක කරොත් ඔයාට ලස්සනට ඉන්න පුළුවන් වෙන බවත් මම අවධානයෙන් කියනවා. ඉතින් ඒ නිසා මේ දේවල් පාවිච්චි කරන්න කලින් හොඳට කියවලා බලලා දැනුම හොයාගෙන ඊට පස්සේ ඔයාට පුළුවන් මේවා පාවිච්චි කරන්න. ඒ අපි මූණ ගැන මේ කතා කරේ. ඒ වගේම අපේ හිස කෙස් ලස්සනට තියාගන්න ඕනේ. අපි කොණ්ඩෙන් ගොඩක් දේවල් කියනවා. ඔබ කොණ්ඩෙට සාත්කාර කරන විදිය, ඔබ දාන හෙයාර් ස්ටයිල් එකෙන්, ඒ හැම දෙයකින්ම ඔබ කවුද කියලා සමාජයට කියන්න පුළුවන් වෙනවා. අපි කියනවානේ ඇඳුමින් පැළඳුමින් මිනිස්සු මනින්න බෑ, කතා හිනාවෙන් කතාවෙන් මිනිස්සු මනින්න බෑ කියලා. නමුත් තියෙනවා එහෙම මනින්න පුළුවන් ක්‍රමයක්. අපි ඕන කෙනෙකුට හිත ඇදී යන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකට. අපි ප්‍රථමයෙන් මෙයාව දැක්කහම තමයි අපිට එයා ගැන කතා කරන්න ආසෙ හිතෙන්නේ. ආකර්ෂණීය බවක් අපිට ඇති වෙන්නේ ඊට පස්සේ තමයි අපි ආශ්‍රය කරන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා අපිට මේක දැනෙන්න නම් අපි අපේ පර්සනලිටි එක ලස්සනට තියාගන්න ඕනේ. අපේ පෞෂ්‍ය ඉතා හොඳින් පවත්වා ගන්න ඕනේ. ඒකට මේ පෙනුම හරි වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ තෝරගන්න දේවල් ගැන හොඳ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේවා පාවිච්චි කරන්නේ අපේ ඇඟට. අපිට වටින්නේ කවුද වැදගත්ම? අපි. මම තමයි මට වටින්නේ ඉස්සෙල්ලම. ඒ නිසා මාව ලස්සනට තියෙන එක මගේ වගකීම වෙනවා. අපි ලස්සනට ඉන්නකොට අපේ ගෙදරයි සතුටු වෙනවා. ඔබේ සැමියා සතුටු වෙනවා. ඔබේ බිරිඳ සතුටු වෙනවා. දෙමව්පියෝ සතුටු වෙනවා. යාළුවෝ සතුටු වෙනවා. සල්වාසීන්
ඔබ වගේ කරන්න පටන් ගන්නවා. ආයතනයට ගිහම ආයතනයේ සේවකයන් ප්‍රධානීන් ඔබත් එක්ක වැඩ කරන අයට ඔබ හරි ප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. අනිත් මිනිසුන්ට හරි ලේසියි ඔබත් එක්ක වැඩ කරන්න. ඒ නිසා මේක හරි වැදගත් බව මතක තියාගන්න. අපි ෂර්ට් එකක් තෝරගනිද්දී අපි කොච්චර දේවල් හිතනවද? අපි ඒ දේවල් හිතනවා වගේම මේ අඳින ෂර්ට් එක අඳින ඔයා ගැන තෝ හිතන්න ඕනේ. ඔයා ගැන හිතන්නේ නැතුව අපි කොච්චර වටිනා බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරත් ඔයා අපිරිසිදුයි නම් ඔයාගේ කටින් ගඳක් එනවනම් ඔයාගේ ඇඟින් දාලිය ගඳක් එනවනම් ඔයා කොණ්ඩේ ලස්සනට පීරගෙන නැත්නම් රැවුල හරියට කපලා නැත්නම් කවුද ඔයාව පිළිගන්නේ? කවුද ඔයාට ආදරය කරන්නේ? කවුද ඔයාගේ ළඟට එන්නේ? ඉතින් ඒ නිසා ඒ ගැන අනිවාර්යෙන් හිතන්නයි මේ මතක් කරන්නේ. ඒ හින්දා කොණ්ඩේ ගැන කතා කරගෙන ආවේ අපි කොණ්ඩේ ලස්සනට තියාගන්න ඒවට සඳහා මූ ෂැම්පෝ වර්ග පාවිච්චි කරන්න. ඉතින් ෂැම්පෝ වර්ග ගොඩක් තියෙනවා. අපිට බලන්න පුළුවන් ෂැම්පෝ, ඒ වගේම අපිට කන්ඩිෂනත් ඕනේ. අතක තියාගෙන ඉතින් මේ වගේ දේවල් වෙළඳ පොලේ ඕන තරම් තියෙනවා. ෂැම්පෝ එකක් ගත්තට පස්සේ ඔයාගේ ෂැම්පෝ එක ඔයාගේ කොණ්ඩේට ගැලපෙනවද කියලා තෝරගන්න ඕනේ. ඒ හැම එකක්ම වෙළඳ පොලේ ප්‍රොඩක්ට්ස් වල ගහලා තියෙනවා ඔයාලට. ඉතින් ඒ නිසා හොඳ ෂැම්පෝ එකක් අරගෙන ඒ ෂැම්පෝ එක හොඳට ඔළුවට දාලා හොඳට ඔළුව මසාජ් කරලා කුණු දූවිලි ඉවත් වෙන්න හොඳට වොෂ් කරලා අරින්න ඕනේ. ඊට පස්සේ මේ වගේ කන්ඩිෂන් එකක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් කොණ්ඩේ ආරක්ෂා කරගන්න. අපි යන්නේ කුණු දූවිලි පිරුණු එළියකට. අපේ රටේ ඒ එහෙම සෞභාග්‍යයක් හොඳ සනීප බවක් නැහැ එළියට වැගිහාම. අපේ මූණ, අපේ ඇඟ, අපේ කොණ්ඩේ, අපේ ඇඳුම් හැම දෙයක්ම නාස්ති වෙනවා අපි එළියට ගිහාම. අපි කවුරුත් හැමෝම ඒසී කරපු රූම් වල නෙමෙයි ඉන්නේ. අපි කාටක් වැඩ කරන්න ගියාම විවිධ ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් හරි විදිහට අපි පාවිච්චි කරොත් අපිට ඒවෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ හින්දා ෂැම්පෝ කන්ඩිෂන තෝරගනි. ඔයාගේ කොණ්ඩේට ගැලපෙන එක තෝරගන්න. ඒ වගේම තමයි අපේ කොණ්ඩේ ආරක්ෂා කරගන්න තව ක්‍රමයක් තියෙනවා. මීට අමතරව ඔයාට පුළුවන් නම් මාසයකට දෙසරයක් විතර හොඳට කොණ්ඩේට මාස්ක් එකක් දාන්න, හෙයා මාස්ක් කියලා කියනවා. ඉතින් ඒව දාගමහම කොණ්ඩේට හොඳ නිරෝගී බවක්, ප්‍රාණවත් බවක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මම අර මූණට කියපු ඩේලි රූටින් එකට අමතරව ඔයාට ස්ක්‍රබ් කරලා එහෙම නැත්නම් ෆේස් වොෂ් එකෙන් හේදුවට පස්සේ ඒ මැරුණහම ඉවත් කරගන්න හොඳ ස්ක්‍රබ් එකක් යූස් කරන්න. ඒ විදිහට ඔයාට ස්ක්‍රබ් කරගන්න පුළුවන් නම් ඒ හොඳට ස්ක්‍රබ් කරලා ඊළඟට ෆේස් පැක් දාලා ඊට පස්සේ ඔයාට පුළුවන් ක්‍රීම් වර්ග දාන්න. ඉතින් මේකත් ඔයාට මාසෙකට සැරයක් කරන්න පුළුවන්. ඉතින් කොණ්ඩේ වගේ ලස්සනට තියාගන්නකොට ඒ දේවල් පාවිච්චි කරනවා වගේම හොඳ පණාවක් ඔයාගාව තියෙන්න ඕනේ. දැන් කර්ලි වගේ කොණ්ඩයක් තියෙනවනේ, ගොරෝසු කොණ්ඩයක් තියෙනවනේ, හීනි දැති පණාවලින් පීරන්න ගියහම කොණ්ඩේ කොච්චර කැඩෙනවද? ඒ නිසා හොඳට දැති ලොකු පණාවකුත් තියෙන්න ඕනේ. ඒවා ඒ දේවල් පාවිච්චි කරන්න අපි ගාව ඒ දේවල් ටික තියාගන්න ඕනේ. එහෙම නැතුව අපි ගොඩක් අය මට කතා කරලා කියනවා අනේ මිස් මගේ කොණ්ඩේ යනවා, මගේ කොණ්ඩේ හරියට කැඩෙනවා, මේ බාත්รูම් එකේ තියෙනවා, අපි රබර් බෑන්ඩ් එකක් මොනවා හරි වූල් බෑන්ඩ් එකක් දැම්මට පස්සේ කොණ්ඩේ කැඩෙනවා කියලා. එහෙම වෙන්නේ අපි මේක හොඳ විදිහට මේන්ටේන් කරන්නේ නැති වුණහම. ඒ නිසා හොඳ දැති ලොකු පණාවක් අරගෙන ඉස්සලා හොඳට අවුල් කඩන්න. අවුල් කඩන්න පටන් ගන්න ඕනේ පල්ලෙහා ඉඳලා. හිමේට ඉවසගෙන මේක කරන්න. මොකද ඔයා ලස්සන වෙන්න කරන වැඩක්නේ මේක. ඒ නිසා ඔයා මේකට ප්‍රමුඛතාවය දිය යුතුයි. ඉතින් ඒ විදිහට පණාවෙන් පීරගත්තට පස්සේ ඔයාට ඕන තරම් හීනි දැති හීනි පණාවකින් කොණ්ඩේ පීරුවත් කෙස්ගස් කැඩෙන්නේ නැහැ. හැබැයි අනවශ්‍ය විදිහට ඔබේ හිසේ කෙස් යනවා නම් ඒක ඉක්මනින්ම වෛද්‍යවරයෙකු හමු වී පෙන්වන්න ඕනේ, කතා කරන්න ඕන දෙයක්. ඒක මතක තියාගන්න අනවශ්‍ය දේවල් කර කර ඉන්න එපා. ඒකට ප්‍රතිකාර ඕන තරම් තියෙනවා. ඔබ මුණ ගැහිලා ඒවට ප්‍රතිකාර කරන්න. ඉතින් අපි මූණ ගැන කතා කරා, අපි කොණ්ඩේ ගැන කතා කරා, ඊට පස්සේ අපේ ලස්සන ඇඟ ගැන. අපි කොහොමද ලස්සනට ඇඟ තියාගන්නේ? අපි කොහෙට හරි යන්න ගියාම ඇඳුම් තෝරගන්න ගියාම අපි කොච්චර තැවෙනවද? මේකට ප්‍රධානම විදිහට තැවෙන්නේ කාන්තාව. සමහර දරුවන්, සමහර අම්මා අනේ මගේ දුවගේ ඇඟ මෙහෙම මහතයි, මට යාට ඇඳුමක් තෝරගන්න විදිහක් නැහැ. කාගෙද එතකොට මේක වැරද්ද? කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඔබේ මේ චර්යාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔබ කොහොමද මේ හැදියාව කරගෙන ගිහින් තියෙන්නේ? ඔබ කොහොමද මේ කෑම බීම අරන් තියෙන්නේ? ඉතින් අපේ ජානවලිනුත් අපේ ඇඟේ ස්ට්‍රක්චර් එක වෙනස්, අපි හැමෝගෙම ඒ අනුව අපේ සම ඒවට පිරීලා අපි වෙනස් වෙනවා, අපේ හැඩතල වෙනස් වෙනවා. ඒක හරි, අපිට ඒව අඩු කරගන්න බැහැ තමයි. හැබැයි ඔබ උත්සාහ කරන්න ඕනේ. ඒකනේ මේ තරම් ශාරීරික ව්‍යායාම කරන තැන් තියෙන්නේ ඕන තරම් නේද? ඒ වගේ තැන් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ තැන්වලට ගිහිල්ලා අපේ ලස්සන ඇඟ අපි ලස්සන විදිහට හදාගන්න ඕනේ. අපි හැමෝටම ලස්සන ඇඟක් තියෙනවා. ඉස්සෙල්ලා ඔයා ඒක මතක තියාගන්න. ඔයා කැත නෑ. කවුරු හරි වාට එහෙම කිව්වා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න. ඔයා කැත නෑ. ඔයා ලස්සනයි. ඒ ලස්සන පවත්ව ගන්න තමයි දැන් ඔයා පටන් ගන්න ඕනේ.
ඒකට ගැළපෙන විදිහ ඇඳුම් අඳින්න ඕනේ. අපි සමහර වෙලාවට මහත වෙලා ඉන්නවා. ඒ මහත පෙන්නන්නම තමයි අපි ඇඳුම් අඳින්නේ. ඔබට අවශ්‍ය නම් ඔබ කෙට්ටුවට පෙන්නන්න, අපි කෙට්ටුවට ගැළපෙන විදිහ ඇඳුම් තෝරගන්න ඕනේ. අපි ඉස්සරහදී ඒ වගේ දේවලුත් කතා කරනවා. අපිත් එක්ක ඉන්නකොට වාටේ දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ලස්සන ඇඟ කොහොමද අපි හොඳ විදිහට තියාගන්නේ? හැමදාම තරුණ විදිහට තියාගන්න නම් අපි පාවිච්චි කරන්න ඕන දේවල් තියෙනවා. ඉතින් බොඩි ක්‍රීම් එකක් ගන්න ඕනේ, බොඩි ස්ක්‍රබ් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳට මේවා මසාජ් කරන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ සෝප් එකක් යූස් කරලා ඇඟ අතුල්ල ගන්නනේ. එහෙම නෙමෙයි, ෂවර් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. වෙළඳ පොළට ගිහින් බලන්න මේ වගේ දේවල් කොච්චර තියෙනවද කියලා. හොඳ ෂවර් ක්‍රීම් එකක් අරගෙන ෂවර් පෆ් එකකට දාලා හොඳට ඇඟ මේ පිරිසිදු කරගන්න. හොඳට සබන් පෙන එන්න විදිහට, හොඳට පෙන නගින විදිහට, හොඳට මුළු ඇඟම කුණු දූවිලි ඉවත් කරලා හොඳට පිරිසිදු කරාට පස්සේ ඔයා මූණට කරනවා වගේම ඔයාට පුළුවන් බොඩි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. ඒවත් වෙනද පොලේ තියෙනවා. ඉතින් ඒ වගේ බොඩි ස්ක්‍රබ් එකක් ඔයා පාවිච්චි කරාට පස්සේ ඒවත් හොඳට ඇඟෙන් ඉවත් කරන්න. ඊට පස්සේ හොඳ බොඩි ක්‍රීම් එකක් අරගෙන පුළුවන් ඔයාට ඇප්ලයි කරන්න. දැන් මගෙන් අහනවා මොනවාද හොඳ බොඩි ක්‍රීම්? මම කියනවා ඒවා ඒගොල්ලෝ අරගන්නවා. ටිකක් කල් දීලා කියනවා අනේ මිස් මේක ගෑවට කිසි ප්‍රතිඵලයක් නැහැනේ. දැන් කොහොමද ගාලා තියෙන්නේ? දැන් මම කියපු විදිහටද ගෑවි? කොයි විදිහටද ඔයා ගෑවි කියන්නකෝ. ඕ මං වොෂ් එක දාගෙන ඇවිල්ලා බෙල්ලෙන් පහල හොඳට ක්‍රීම් ගෑවා. මං හැමදාම ගානවා. කොහොමද ගෑවි කියලා ඇහුවාම මෙහෙම ගාලා තමයි තියෙන්නේ. අපි ක්‍රීම් එකක් පාවිච්චි කරනකොට එහෙම නෙමෙයි. අපි බොඩි ක්‍රීම් එකක් පාවිච්චි කරනකොට ඒ බොඩි ක්‍රීම් එක අපේ ඇඟට හොඳට මසාජ් කරන්න ඕනේ දාලිවලින්. අපි ක්‍රීම් ටිකක් අරගෙන අපි හිතනවා සමහර වෙලාවට අපි මේක හරියට කරනවා කියලා. එහෙම නෙමෙයි. අපි මේ චූටි ක්‍රීම් ටිකක් ඇති. අපි මේ විදිහට අපි හිතමුකෝ අතට දානවා කියලා. අපි මේක හොඳට මසාජ් කරන්න ඕනේ. අපි මේ බොඩි ක්‍රීම් එක හොඳට මසාජ් කරන්නේ නැතුව අපිට ඕන විදිහට මෙහෙම නිකන් ඇතිල්ලුවාම මේ ක්‍රීම් එක තියනවා. මේ ක්‍රීම් එක නැහැ. ඒ ක්‍රීම් එක ඒ තැන්වලට හොඳට ගිහිල්ලා නැහැ. අයි පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. අපිට අවශ්‍ය තැන්වල ගෑවිලා නැහැ. ඒ නිසා අපි ක්‍රීම් එකක් ගත්තාම අපි හොඳට මේ ක්‍රීම් එක මසාජ් කරන්න ඕනේ. අපි හිතමුකෝ අපි හෑන්ඩ් ක්‍රීම් එකක් මේ දවස්වල අපේ අත් කොච්චර වියලෙනවද? අපි සැනිටයිසර් පාවිච්චි කරනවා, අපේ අත් වියලෙනවා. දැන් බලන්න මෙහෙම ක්‍රීම් එකක් ගෑවුවාම මේ හොඳ විදිහට ස්කින් එකේ මොයිස්චර් වෙලා තියෙනවා. ඒකෙන් තමයි අපේ හැම රැලි වැටීම් අපිට වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි හොඳට මේ ක්‍රීම් එක ඇප්ලයි කරන්න ඕනේ අපි ඇඟේ. හොඳට මසාජ් කරන්න ඕනේ ක්‍රීම් එක ගාලා. අපි එක තැනක විතරක් ඇඳුම් ඇඳගෙන හරිය ඇඳුම් ඇඳින්නේ නැතුව හරිය අපි මෙහෙම මෙහෙම විතරක් ක්‍රීම් අතුල්ලුවට ඒ ක්‍රීම් මේක එතන රැඳෙන්නේ නැහැ. ඒ ක්‍රීම් එක මෙහෙම මෙහෙම මේ තැන්වලට යනවා. හැමදාම මෙතන වේලිලා. කියනකෝ ගෑවට වැඩක් නැහැ නේ. මොයිෂර් ගතියන්නේ නැහැ. මාව වේලිලා. මාව ලස්සන වෙන්නේ නැහැ නේ. මගේ පාටක් ඉන්නේ නැහැ නේ කියලා. ඒ ඔබ කරන වැරදි නිසා. ඒ නිසා හොඳ වොෂ් එකක් දාලා හොඳට ඇඟ පිරිසිදු වුණාට පස්සේ ඔබ හොඳ පිරිසිදු රෙදි කඩකින් ඇඟ තෙත මාත්තු කරලා මේ ක්‍රීම් වර්ග මුළු කකුල, අතපය, මේ ඔක්කොම හැම තැනටම ආට බොඩි ලෝෂන් එක, බොඩි ක්‍රීම් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒක කරනකොට හොඳට මසාජ් කරලා ඇඟ පුරාම බොඩි ක්‍රීම් එක ගන්න. ඔයාට කොයි තරම් සැනසීමක් හොඳ ෆීලින් එකක් ඔයාට එනවද කියලා බලන්න, ට්‍රයි කරලා බලන්න. ඉතින් ඒ විදිහට ඔයා බොඩි ක්‍රීම් පාවිච්චි කරාට පස්සේ ඔයාට හිතා හොඳ සුව නිින්දකට යන්නත් පුළුවන්. ඒ වගේම තමයි කකුල් වලට, අත් වලට වෙනම ක්‍රීම් වර්ග තියෙනවා. ඉතින් අපි මේ ඇඟ ගැන, මූණ ගැන හිතනවා වගේම අපේ කකුල් අත් ගැනත් හිතන්න ඕනේ. අපි අත් හංග ගැන අපිට කතා කරන්න බෑ. අපි මෙහෙම කතා බහ කරනකොට අපි හිත මෙහෙට යනවා. මිනිස්සු අපිව දකින ඒවයි. ඉතින් ඒ නිසා අත් දෙක ලස්සනට පිරිසිදුව තියාගන්න. හොඳ හෑන්ඩ් වොෂ් එකක්, හෑන්ඩ් ක්‍රීම්ස් පාවිච්චි කරන්න. හොඳට මොයිස් ගතිය එන විදිහට ඒවා හොඳට ඇප්ලයි කරන්න. දැන් අපි සැනිටයිසර් පාවිච්චි කරාම අපිව වේලෙනවා කියලා මං කියුවනේ. ඒ සැනිටයිසර් බෝතලේ වගේම ඔයාට හැන්ඩි පැක් එකක්, පුංචි බොඩි ක්‍රීම් එකක්, එහෙම නැත්නම් ඔයාගේ බොඩි ක්‍රීම් එකෙන් ටිකක් දාපු පුංචි බොටල් එකක් තියාගන්න ඔයාගේ බෑග් එකේ හැමතිස්සෙම. ඉතින් ඒක ඇප්ලයි කරන්න. ඔෆිස් යන අයට ලන්ච් අරන් ඉවරුණාට පස්සේ, සමහර අයට සමහර කෑම බීම කාලේ ඉවරුණාට පස්සේ ඇවිල්ලා කියනවා නේද, මේ යමුද කණ්ඩැව්වාම අයියෝ මං දැන් කෑවේ මේ ඉඹල බලන්න කියනවා. ඉඳුල් ටික එහෙමම අතේ. ඉතින් හරියට සෝදගෙන නැහැ. ඉතින් මේ වගේ පර්සනල් හයිජීන් හරියට අපේ අඩුපාඩු තියෙනවා. ඉතින් ඔයාට මේ විදිහට ඔයාගේ අතේ ස්මෙල් එක යන්නේ නැත්නම් කරලා තමන් ගාල මොන හරි ගෑව ඔයාට හොඳ සුවඳ තියෙන පර්ෆියුම බොඩි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාට ලස්සනට ඒ සුවඳට අත් දෙක තියාගන්න පුළුවන්. එතකොට අනිත් අයත් ඔයා ගැන දැනගන්නවා. ඉඳුල් නෝනා නෙමෙයි කියයි, ඉඳුල් මහත්තයා නෙමෙයි කියයි නේද, හරිම සුවඳයි කියයි යාගාව. ඉතින් මේ දේවල් විඳින්ද ජීවිතේ අපිට මේ මනුෂ්‍යත්වය ලැබිලා තියෙන්නේ ලස්සනට ජීවත් වෙන්න. අපි මනුෂ්‍යව හැටියට තිරිසන් වැඩ කරන්නේ නැතුව, අපි ලිවලට ජීවත් වෙන්නේ නැතුව, අපේ ජීවිත හැදි කරගන්නේ නැතුව, හොඳ කලමනාකරණයකින් යුතුව අපිට ජීවත් වෙන්න පුළුවන් නම්
අපි සතුටු වෙනවා වගේම අපි අවදි ඉන්න අයවත් අපිට සතුටු කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට ඔයා හෑන්ඩ් ක්‍රීම් පාවිච්චි කරා වගේම අපේ කකුල් දෙක ගැන හිතන්න ඕනේ. මම සමහර වැඩසටහන් වලදී අහනවා මූණ දැක්කහම නම් දිව්‍ය ලෝකේ යන්න හිතෙනවා කියලා. එයාගේ කකුල් දෙක දැක්කහම ඒක වචනේ ඔයාම හිතාගන්න. ගොඩක් වෙලාවට කියමනක් තියෙනවා කාන්තාවක් දිහා පිරිමි කෙනෙක් බැලුවාම එයාගේ සපත්තු දිහා බලන්න, කකුල් දෙක දිහා බලන්න කියලා. ඉතින් අපේ රටේ ගොඩක් අය සපත්තු පළඳිනවා හරි අඩුයිනේ. අපි දකිනවා එයාගේ ඇඟිලිත් එක්කම එයාගේ කකුල්. ඒතට ඒවා අප්‍රසන්නව තිබුණාම ඔබ මොනතරම් උගත් බුද්ධිමත් කෙනෙක් වුණත් වැඩක් නැහැ. ඔබ ගොඩනගාගෙන තිබුණු ප්‍රතිරූපය බිඳුවට වැටෙනවා. කාන්තාවන්ටත් එහෙම තමයි. පිරිමි කෙනෙක් දිහා බලන කාන්තාවකගේ දිහාත් මූණ දිහා බලනවා වගේම එයාගේ කකුල් දෙක දිහාත් පිරිමි බලනවා කියලා මතක තියාගන්න. ඉතින් ඒ නිසා අපි ඇඟ පිරිසිදුව ලස්සනට තියාගත්තට වැඩක් නෑ. කකුල් දෙකත් අපි ලස්සනට තියාගනු. ඉතින් මෙන්න මේ වගේ ෆුඩ් බ්‍රෂර්ස් තියෙනවා ඕන තරම්. ඉතින් මේ බ්‍රෂර්ස් වෙළඳ පොලේ පොඩි මිලක් වෙන්නේ. ඉතින් මේ වගේ බ්‍රෂ් එකක් එහෙම නැත්නම් පරණ ටූත් බ්‍රෂ් එකක් අරගෙන ඔයා නාන වෙලාවට වොෂ් එකක් දාන වෙලාවට ඒවා හොඳට බ්‍රෂ් කරන්න. ඒවා බ්‍රෂ් කරාම ඒවැ කුණු දූවිලිවත් වුණාම ඔයාගේ ආවට පස්සේ අර ඔළුව පිහිදාන්න, මූණ පිහිදාන්න, ඇඟ පිහිදාන්න, කකුල් පිහිදාන්න එකම ටවල් එක තියාගන්න එපා. කකුල් දෙක පිහිදාගන්න පිරිසිදු රෙදි කෑල්ලක් තියාගන්න. ඒකෙන් හොඳට පිහිදැම්මට පස්සේ හොඳට බොඩි ක්‍රීම් එකක් එහෙම නැත්නම් ෆුඩ් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න. ඔයාට හිතේ යන්නේ මෙච්චර දේවල් කරන්න කොයිද මට වෙලාව තියෙන්නේ කියලා. විශේෂයෙන් පොඩි ළමයි ඉන්න අම්ම කෙනෙක්, එහෙම නැත්නම් කාර්යාලයට කාර්ය බහුල අම්ම කෙනෙක්, ව්‍යාපාරික කාන්තාවක් මේ දේවල් කරන්න අවශ්‍ය. විශේෂයෙන් කාන්තාවක්, ඔබ මවක් වුණත්, ඔබ ව්‍යාපාරික කාන්තාවක් වුණත්, ඔබ මොන කාර්ය බහුල තත්ත්වයක හිටියත්, ඔබ මොන වයසට ගියේ කාන්තාවක් වුණත් මම කියනවා, මම ඉල්ලා සිටිනවා ඔබ මේ දේවල් කළ යුතුමයි. ඔබේ කෙස් ගහේ ඉඳලා නියපොත්ත දක්වාම ඔබ අවධානය යොමු කළ යුතුයි. ඔබ සතුටින් හිටිය යුතුයි. ඔබ ලස්සනට ඉන්න ඕනේ. ඔබ ජීවනාලිය, ඔබ ගෙදර සිරියා කාන්තාව, ඔබ අපිරිසිදුවට අපිලිවලට හිටියොත් ඔබේ ගෙදර සිරියාව තියෙනවද? ඔබේ ගෙදර පවුලේ සමාජිකයන්ගේ සිතුම් පැතුම් හොඳ වෙයිද? ඔබව දකින්න ආසයිකල ලස්සනට ඒකට ඔබ වෙලාව හදාගන්න ඕනේ. ඒ නිසා මේක කළ යුතුමයි කාන්තාවක් හැටියට. ඒ නිසා යුතුමි නැත්නම් මට මේවා කරන්න වෙලාවක් නෑ කියලා අද හදාගන්න. මේ ලබන්නේ අලුත් අවුරුද්ද, වෙනස් වෙන්න, පුංචි වෙනස් වීමක් කරන්න. ඒ වෙනස් වීම ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ලක්ෂණ වීම කොච්චර වැදගත්ද කියලා ඔයාටම ඒ ලක්ෂණ වීමත් එක්කම දැනෙනවා. අන්න ඒකත් ඔයා මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ විදිහට ඔයාගේ කකුල් නියපොතු ලස්සනට පිරිසිදුව තියාගත්තාම ඒක ඔයාට දකින දකින සැරේට ඔයාටම ඔයා ගැන හොඳ තෘප්තියක් දැනෙනවා. ඔයාට ඔයා ගැන අභිමානයක් දැනෙනවා. මේවා කැතට තියෙනකොට ඔයා කණ්ණාඩිය දිහා ගිහින් බලලා මගේ මූණේ ලප කැලල්, මගේ මූණේ හැටි රැලි වැටිලා මේක හිතෙන්ද ගත්තොත් ඔයා කොහොමද දවස වැඩි කටයුතු කරන්නේ? කවුරු හරි පුංචි දෙයක් කිව්වත් ඔයාට හිතෙනව ඉතින් දැන් මම මෙහෙමයිනේ, මම දැන් ළමයි හදලානේ, මගේ වයස මෙච්චරයිනේ, මට දැන් මේ ලොකු ළමයි ඉන්නවානේ, මගේ ළමයි කසාද බඳින්න ඕනේ, මම ඒව ගැනයි හිතන්න ඕනේ. එහෙම හිතන් දෙපා. හැම දවසකම ජීවිතය අලුත් කරගන්න, හැම මොහොතකම ජීවිතය විඳින්න. එතකොට තමයි ඔබට මේ ජීවිතයේ ලස්සනට අර්ථවත්ව විඳින්න පුළුවන් බවක් දැනෙන්නේ. අපි මිනිස්සෙක් වුණා නේද කියලා අපිට දැනෙන්නේ එතකොට. ඒ නිසා මේ ලෝකෙට ආවට ඉන්නවට ඉන්නම් වාලේ ඉඳලා මියදෙන්න එපා. අර්ථවත්ව ඉඳලා මියදෙන්න. ඒක ඔබේ අවට ඉන්න අයටත් ඔබටත් ඒක වටිනා දෙයක් වෙනවා ජීවිතේ. ඉතින් ඒ විදිහට අපි හිසල්, කකුල්, මූණ, ඇඟ ලස්සනට තියාගන්නවා. එතකොට අඳින පළඳින විදිහ, දැන් අපි හොඳට පිරිසිදු වෙච්ච ඇඟක් තියෙන, අපි නිරෝගී, අපි හොඳට එක්සර්සයිස් කරනවා, අපි හොඳ ආහාර රටාවකට පුරුදු වෙනවා, අපි හොඳට වතුර බොනවා. ඉතින් අපේ සිරුරත් ලස්සන වෙලා. ඒ වගේම තමයි අපේ අධ්‍යාත්මයත් ලස්සනයි. අපි සිතුම් පැතුම් තව අයට උදව් කරනවා, අපි කතා බහ කරනවා, අපි ලස්සන වුණා නම් ලස්සන වුණ හැටි අනිත් අයට කියලා දෙනවා. ඒ නිසා ඔබේ සිතුවිලි හරිම ලස්සනයි. ඒ ලස්සනත් එක්ක ඔබේ රූපය තව තව ලස්සන වෙනවා. ඉතින් අපි අනිත් අයට දැනුම දෙනකොට අපිට කොච්චර තව තව දැනුම ලැබෙනවද? ඔබ මේවා ගැන අධ්‍යයනය කරනකොට, මෙන්න මේ දේවල් පාවිච්චි කරන්න කියනකොට ඔබට මේ සතුට දැනෙනවා. ඉතින් ඒ විදිහට අපි ජීවත් වෙනකොට අපි දැන් අඳින පළඳින්නත් ඉගෙන ගන්නවා. දුම් පළඳින් තෝරගනිද්දී අපේ සිරුර හොඳට පිරිසිදු කරගන්න ඕනේ ඉස්සෙල්ලා. අපි ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරනවා නම් හොඳ. අපිට ඩියෝඩ්‍රන්ට් වර්ග ගොඩක් තියෙනවා. සමහර ඩියෝඩ්‍රන්ට් වර්ග තියෙනවා ස්ප්‍රේ කරන්න පුළුවන් ඒවා. සමහර ඒවා තියෙනවා රෝල් ඔන් ඩියෝඩ්‍රන්ට්. දැන් මේ රෝල් ඔන් ඩියෝඩ්‍රන්ට් කියන්නේ මොනවාද? ඒක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට ඔයා මේ කිහිලි ප්‍රදේශයට ඔයා ඇප්ලයි කරන්න ඕනේ මේක. එතකොට ඒක ඇලෙන ස්වභාවයක් තියෙනවා. සමහර අය මේකට කැමති නෑ. ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරාම ගොඩක් අය හිතෙනවා ඒවා හොඳද, ශරීරයට කැන්සර් හැදෙන්න පුළුවන්,
කළු වෙනවා ගොඩක් වෙලාවට රෑෂස් වෙනවා කසඳ ගන්නවා ඒකට ඔබ හොඳ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න වෙනද පොලේ තියෙන හැම දෙයක්ම පාවිච්චි කරන්න යන්න එපා ඒ වගේම තමයි බොඩි ස්ප්‍රේ එකක් ඒක ස්ප්‍රේ කරන්න තියෙන්නේ ඔයා ටිකක් දුරින් තියාගෙන ඔයා ඇඟ පුරාම හොඳට ස්ප්‍රේ කරන්න වොෂ් එකක් දාගෙන ආවට පස්සේ ඒකෙනුත් ඔයාට අර ඇඟේ ඇතුලෙන් එන දුර්ගන්ධය දාඩිය ගඳ ඔයාට වළක්ව ගන්න පුළුවන් වෙනවා ඒ විදිහට ඔයාට පිරිසිදු වෙච්ච ඇඳුමට පිරිසිදු යට ඇඳුම් අඳින්න ඕනේ ඒක මතක තියාගන්න අපි ගොඩක් වෙලාවට අපේ කළු ප්‍රදේශ තියෙනවා. ඒ වෙලාවට අපිට ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔබගේ අතපය කළු වෙලා මේ ඇතුල කිහිලි ඉකිලි කළු වෙලා තියෙනවා නම් පිග්මන්ටේෂන් වර්ග තියෙනවා නම් ඔයාලට මේ වගේ ක්‍රීම් වර්ග වෙනද පොලේ තියෙනවා. ඉතින් මේ ක්‍රීම් එකක් රෑට අරගෙන මේ තැන්වල හොඳට ඇප්ලයි කරාට පස්සේ ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි ඉවසීමෙන් කරන්න ඕනේ. මේ දේවල් අරගත්තට මිල දීලා ගත්තා මම දැන් කෝ මට රිසල්ට්ස් ඒ වහන්න එපා මේ දවසින් දෙකේ මේක ඉන්න පටන් ගත්ත දවසින් දෙකෙන් වෙන්න පුළුවන් හැබැයි මේක නැති කරගන්න හොඳ කාලයක් ඕනේ ඔබ ඉවසීමෙන් මේක කරන්න ඕනේ ඉතින් ඒ විදිහට ඩියෝඩ්‍රන්ට් වර්ග ක්‍රීම් වර්ග දාලා ඔයාගේ ඇඟ ලස්සන කරගත්තට පස්සේ ඔයාට ඉතාමත් හොඳින් ඔබ තෝරගත්ත ඇඳුම් අඳින්න පුළුවන් මොනවාද අපි තෝරගත්ත ඇඳුම් මං කිව්වා වගේ යට ඇඳුනොත් හොඳ පිරිසිදු අඳින්න ඕනේ මම හැම මාස 6කටම සැරයක් මේ යට ඇඳුම් මේ වෙනස් කරගන්න මාරු කරගන්න අලුතෙන් ගන්න පැක් එකක් ගෙනත් තියාගන්න ඒකට මේස් දෙකක් අයිති වෙනවා ඔයාගේ මේස් දෙකක් හැමතිස්සෙම එකම මේස් දෙක දාන්න එපා ඒව මාරු කරගන්න කීපයක් තියාගන්න එකම ඇඳුම අඳින්න එපා යට ඇඳුම් කැප්සලයක් තියාගන්න ඕනේ මේවා ගැන හිතන්නේ මේවා ගැන ඔබ දැනුවත් නැහැ ඔබ සැලකිලිමත් නැහැ ඔබ හිතනවා මේ උඩින් ලස්සනට ගියහම මම ඇතිනේ කියලා කවුද මගේ ඇතුලේ දකින්නේ කියලා ඔබ වටිනා කෙනෙක් ඔබ තමයි ඔබේ ජීවිතයේ ප්‍රථමයෙන්ම තෘප්තිමත් වෙන කෙනා ඔබ සතුටු නැත්නම් ඔබ ගැන අනිත් අය කොහොමද ඔබ ගැන සතුටු වෙන්නේ ඒ නිසා ඔබව සතුටු කරලා ඉන්න ඒ හින්දා හොඳ ලස්සන ඇඳුම් තෝරගනිද්දි ඔබ මිල අධික ඇඳුම් තෝරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ පිරිමි කෙනෙකුට පුළුවන් තමන්ගේ ඔෆිස් එකට යනකොට තමන්ගේ රාජකාරී මට්ටම අනුව තමන්ගේ නිලතල අනුව තමන්ට ගැළපෙන්නේ මොනවාද කියලා තෝරගන්න. ඉතින් හැම වෙලාවකම ලාපාට ෂර්ට් අඳින්න පුරුදු වෙන්න. ටයි එක දානකොට අලි මහත ලොකු ටයි අල්ලි අල්ලි තියෙන ඒ වගේම එක එක වර්ණවලින් තියෙන විරූපී විදිහට දකින්න ෆැන්සි ටයි වර්ග පාවිච්චි කරන්න එපා. ප්‍රොෆෙෂනල් ටයි එකක් පාවිච්චි කරන්න. ඒ විදිහට ඔයා පාවිච්චි කරාට පස්සේ ඔයාගේ තෙනුම කොච්චරද කියලා අනිත් අයට දැනෙනවා. ඔයාටත් වඩා හොඳට. ඉතින් ඒ නිසා ෂර්ට් එකට ලා ෂර්ට් එකක් ඇඳදාම ඒ පාටින්ම තද පාට ටයි එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාට. ඒ වගේම කලිසම අඳිනකොට ඒක හොඳ ටයිට් අඳින්න. බැගී කලිසම් අඳින්න එපා. ඒකෙන් ඔයාට අවලස්සනක් තමයි ගෙනල්ලා දෙන්නේ. ඒ වගේම කොණ්ඩේ ලස්සනට පීරන්න. කොණ්ඩේ හොඳට ට්‍රිම් කරගන්න. රැවුල කෙනෙක් නම් රැවුල හොඳට ට්‍රිම් කරගන්න. කාන්තාවක් වුණත් ඔෆිස් එකට යනකොට මේ නව වසරේ අලුත් විදිහට ඇඳලා යන්න හරි ආසයි. ඉතින් ලස්සනට ඔබට ඇඳලා යන්න පුළුවන්. ඔබේ සපත් දෙක, ඔබේ හෑන්ඩ් බෑග් එක, ඔයාගේ සාරිය, ඒකට ගැළපෙන හැට්ටේ, ඒකට ගැළපෙන මේකප් එක මේවා මුකුත් අමතක කරන්න එපා. ලස්සන හෙයා ස්ටයිල් එකක් දාන්න. හෙයා ස්ටයිල් දානකොට අපි ආයතනයකට යනවා මිසක් අපි එතන බියුටි පැජන්ට් එකකට නෙමෙයි යන්නේ. මොඩලින් ෂෝ එකකට නෙමෙයි අපි යන්නේ. එතකොට අපේ තියෙන ඇඳුම් විචූර්ණ දේවල් පෙන්න දඟලන්න අවශ්‍ය නැහැ. එතනට ගැළපෙන විදියට ආයතනයේ ගරුත්වය ආයතනය කියන්නේ මොකක්ද ඒ ආයතනයට අඳින පළඳින්න ඕන විදිහ තියෙනවා නීති රීති තියෙනවා අන්න ඒ අනුව තමයි ඔයා ඒ වැඩ ටික කරන්නේ. ඉතින් ඔයා ඒ විදිහට අඳින පළඳිනකොට ඔයාටම තේරෙනවා මම මොකද්ද මේ කරන හරි දේ මොකද්ද මම මේ කරන වැරදි දේ කියලා. ඉතින් ඒ නිසා ඔයා ඒ ඇඳුම තෝරගත්තට පස්සේ ඒකට ගැළපෙන විදිහට හෑන්ඩ් බෑග් එක සපත් දෙක තෝරගන්න. ඒකට ගැළපෙන කුංචි හා ස්ටයිල් එකක් කුණ්ඩිය පිටිපස්සට කරලා බැඳලා ගැට ගහගන්න. ඔයාට ක්ලිප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා ලයිට් මේකප් එකක් දාන්න කියලා. දවල් වෙලාවට අපි දාන්නේ සාමාන්‍යයෙන් බ්‍රොන්ස් කලර්, බ්‍රවුන් කලර්ස් තමයි අපි දාන්නේ. අපි රෝස පාට, රතු පාට, නිල් පාටවල් දාගෙන අපි දඟලන්නේ නැහැ. නමුත් ඔයාට ෆන්ක්ෂන් එකක් ආවහම ඒ ෆන්ක්ෂන් එකේදී ඔයා අඳින පළඳින විදිහ වෙනස්. ඔෆිස් එකකට යන්න ඕනේ වෙරි සිම්පල් චාම් විදිහට. ජුවලරි පාවිච්චි කරනකොටත් බොහොම සියුම් පුංචි දේවල් තමයි පාවිච්චි කරන්න ඕනේ. කරාබු දෙකත් ඒ වගේ තමයි. විශාල ලොකු කරාබු දාගෙන ඔෆිස් එකට යන්න එපා. බැංක් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්, ප්‍රින්සිපල් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ කම්පැනි එකේ ඉන්න CEO කෙනෙක් වා වෙන්න පුළුවන්, කාන්තාවක් වෙන්න පුළුවන්. එතකොට එයා හොඳ වටින සාරියක් අඳින්න ඕනේ. එයා හොඳ වටිනාකම පෙන්නන පෙනෙන විදිහේ හොඳ බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්න පුළුවන්. පුරුදු වෙන්න. ඒ වගේම හොඳ බෑග් එකක් පාවිච්චි කරන්න. එකක් පාවිච්චි කරා තමයි හොඳ ක්වලිටි එකක් වෙන්න ඕනේ හැබැයි. ඒ වගේම යාගේ ෂූස්, ස්ලිපර්ස් වෙන්නවත් පටි ගැලවිලා එහෙම මෙහෙම කිලුට වෙච්ච ඒවා වෙන්න බෑ කොයි වෙලාවකවත්.
ඇය එතන ඉන්න ඉහළම නිල තලය දරන කියෙන. එහෙනම් ඇය අනිත් අයට වඩා වෙනස් විදිහට ඉන්න ඕනේ. වෙනස් විදිහට කතා කරන්න ඕනේ. වෙනස් විදිහ සිතුම් පැතුම් මෙයාගාව තියෙන්න ඕනේ. එයා අනිත් අය වගේ එයාගේ සිතුම් පැතුම් එයා අඳින පළඳින විනේ ඒ ගොඩේම ඉන්න කෙනෙක් නොවී එයා ඊට වඩා වෙනස් කෙනෙක් විදිහට හැම වෙලාවකම ඉන්න ඕනේ. එහෙම ලීඩර්ෂිප් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් වෘත්තීන් හැම එකක්ම මම මේ මට මතක් වෙන දේවල් කිව්වේ. නමුත් අනිත් වෘත්තීන්වල ડોක්ටර් කෙනෙක් ගත්තත් ලෝයර් කෙනෙක් ගත්තත් ඒගොල්ලන්ට තියෙන ඇඳුම්වලදී ඒගොල්ලෝ ඒවා ලස්සනට අයන් කරලා පිළිවෙලට පිරිසිදු අඳින එක හරි වැදගත් වෙනවා. ඒ වගේම තමයි සමහර හෙද සේවය එතකොට හමුදා සේවය ත්‍රිවිධ හමුදාවේ කට්ටියට එහෙම සමහර මේකප් වර්ග දාන්න බෑ ඒව තහනම් දාන්න. සමහර අය හෙද සේවී ඉන්නාට නේල් කලර් නේල් පොලිෂ් වර්ග දාගෙන ඉන්න බෑ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලදී තමන් කොයි විදිහටද හැසිරෙන්න ඕනේ තමන් මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න ඕනේ කියලා හොඳ දැනුමක් ඒ අයට තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි පර්ෆියුම් එකක් යූස් කරන්නේ. මං කිව්වනේ අපි හැමෝගෙම දාඩිය ගඳ එනවා. අපි ඉන්නේ උෂ්ණාධික රටක. අපි ඝර්ම කලාපීය රටක්නේ. ඉතින් එතකොට අපිට හරි උෂ්ණයි. අපේ රටේ ඉරු එළිය වැඩෙනවා. වැටෙනවා. එතකොට අපිට දාඩිය දාන ප්‍රමාණය වැඩි. එතකොට අපි පර්ෆියුම් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන්න ඕනේ. කොහොමද අපි පර්ෆියුම් එකක් පාවිච්චි කරන්නේ? අපි ඔක්කොම මං කියවනේ දැන් අඳින්න ඉස්සල තමයි බොඩි ස්ප්‍රේ එක ගන්න ඩියෝඩ්‍රන්ට් එක ඇප්ලයි කරන්නේ. ඒ වගේම තමයි කට්ටිය පර්ෆියුම් එක යූස් කරන්නේ. කොහොමද අපි පර්ෆියුම් එක යූස් කරන්නේ? පර්ෆියුම් එක යූස් කරන්නේ අපේ නාඩි වැටෙන තැන්වලට. ඒ කියන්නේ මේ පල්ස් පොයින්ට් වලට. මේ අතට අපි මේ විදිහට බොඩි මේ පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න ඕනේ. හැබැයි මේක මෙහෙම අතුල්ලන්නේ නැහැ. එතකොට මේ සුවඳ වෙනස් වෙනවා. අපිට මෙහෙම පොඩි ටච් එකක් විතරක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි මේ එල්බෝස් වලට, අපේ කන දෙපැත්තට, පපුව මැද්දට, දණිස පිටිපස්සට මේ තැන් වලට අපි පර්ෆියුම් එක ඇප්ලයි කරන්න ඕනේ. එතකොට තමයි තව කෙනෙකුට සුවඳ එන්නේ. පර්ෆියුම් එක තෝරගනිද්දී ඔයා ආසක විතරක් වෙන්න බෑ. ඔයාත් එක්ක ආශ්‍රය කරන ඔයා යන තැන අයත් කැමති වෙන්න ඕනේ පර්ෆියුම් එකට. ඒ නිසා ඒ අය ගැන හොඳ අවබෝධයක් ඔයාට තියෙන්න ඕනේ. සමහර තැන්වලට ගියහම සමහර මිනිස්සුන් අහයි වහ ගන්නවා. අම්මෝ සර කවුද අප්ප මේවා දාලා ආවේ කියලා. එතකොට ඔයාට මොනවද හිතෙන්නේ? ඔයාට දුක හිතෙනවා. ඔයා ලැජ්ජාවටපත් වෙනවා. ඒ නිසා ඔයා පර්ෆියුම් එක ඔයාට කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ අනිත් අය ඒක පිළිගන්නේ නැත්තම්. එතකොට මොකද මට? මම මට ආස දේවල් පාවිච්චි කරන්නේ. අපි ජීවත් වෙන්නේ සමාජයේ තනියම නෙමෙයි. අපි මිනිසුන්ට ප්‍රියතාවයක් එන විදිහටයි මේ හැසිරෙන්න හදන්නේ. ඒ නිසා අපිට අනිත් අය ගැන හිතන්න සිද්ධ වෙනවා. ඒ හින්දා අපි හොඳට මේ දේවල් පුරුදු පුහුණු වෙලා හිටියොත් අපි දන්නවා පාටි එකකට යනකොට අපි කොයි විදිහේ පර්ෆියුම් එකද පාවිච්චි කරන්න ඕනේ. ඔෆිස් ක්‍රවුඩ් එකත් එක්ක අපි කොයි විදිහේද චර නැති සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් පර්ෆියුම් එකක් තමයි අපි දවල් වරුවේදී ඔෆිස් එකකට යද්දි පාවිච්චි කරන්න ඕනේ. ගුරුවරියක් වුණත් ප්‍රින්සිපල් කෙනෙක් වුණත් මේ දේවල් පාවිච්චි කරාම වැරද්දක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හරි බයයි සමහර දේවල් පාවිච්චි කරන්න. අයියෝ ටීචර්ස් මොනාරි කියයි ළමයි මොනාරි කියයි මේ සුවඳයි කියයි එහෙම කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙම සුවඳ මහා ගොඩක් තියෙන දේවල් අපි රාත්‍රි පාටිස්වලදී වගේ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට පර්ෆියුම් එකක් තෝරගන්න අපහසුතාවයක් තිබුණොත් අපිට කතා කරන්න අපි උදව් කරන්නම් ඔයාලට මේවා තෝරගන්න. ඉතින් ওই විදිහට මේ දේවල් ලස්සනට අපි තෝරගත්තාට පස්සේ අපි ලස්සනට ඇඳුම් ඇඳලා ගියාට පස්සේ සමාජය අපිට කොච්චර ආදරේ කරනවද? ඔයාලට කොච්චර හොඳ කම්ෆර්ටබල් එකක් දැනෙනවද? මම හරි ලස්සනයි. මං හරි හොඳයි. මාව කවුරුත් පිළිගන්නවා. මං දිහා බලනවා. මේක හොඳ මොටිවේෂන් එකක්. ඉතින් ඒ නිසා ඔයා තැනකට යනකොට ඒ ප්‍රියතාවය ඔයා තුලින් හදා ගන්න ඕනේ. ඒ හිඳ තමයි මෙච්චර දේවල් කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා සපත්තු දෙක තෝරගනි දේව හොඳට පොලිෂ් කරලා පිරිසිදු කරලා යන්න අනිවාර්යෙන් හැම කෙනෙක්ම සපත්තු දිහා බලනවා. ඔබගේ අත් දිහා බලනවා. ඔබගේ කොණ්ඩි දිහා බලනවා. ඔයවත් එක්ක කතා කරද්දී ඔයාගේ මුණ දිහා බලනවා හොඳට. ඉතින් ඒ නිසා ඔයා ලස්සන වෙලා ඉන්නකොට අනිත් කෙනාට ඔයාව හොඳට දැනෙනවා. මිනිස්සු අපිට ආදරය කරනවා. අපි තුල ආකර්ෂණීය බවක් තියෙනවා. ඒකෙන් ඔයාලගේ දවස හොඳ සෞභාග්‍යයෙන් හොඳ නිවි හැනිහිල්ලේ ඔයාට ගෙවන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් මම කියන්නේ යන්නේ නිසා මේ අවුරුදු 16ක 15ක අත්දැකීමෙන් මට විශාල කාන්තාවන් පිරිසක් හැමදාම කතා කරනවා. ඒ අය හරි උනන්දුයි ලස්සනට ඉන්න එක ගැන. ඉතින් අපිට ඕනේ මේක තව තවත් අනිත් අයටත් කියලා දෙන්න. පිරිමි අය මේ වෙනුවෙන් ගොඩාක් උනන්දු වෙලා තියෙනවා. දැන් සමාජයේ ගොඩක් ඒගොල්ලෝ වෙනුවෙන් සැලොන්ස් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් දේවල් කරගන්නවා සැලොන්ස් වලට ගිහිල්ලා. ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති අහලා බලන්න. ඉතින් මහත්තයාටත් කියන්න, ඔබේ බොයෆ්‍රෙන්ඩ්ට කියන්න, මේවට යන්න කියලා, ලස්සන වෙලා ඉන්න කියන්න, පිරිසිදුව ලස්සනට ඉන්න කියන්න. ඉතින් ඒ තුලින්
මං හිතනවා ඔයගොල්ලෝ හැමෝටම ඉතා සුවදායි ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුංචි පුංචි ටිප්ස් ටිකක් තමයි ඒ දුන්නේ. අපි කොහොමද ලස්සනට ඉන්නේ? අපි කොහොමද ලස්සනට ඇඳුම් ඇඳලා ඔෆිස් එකට යන්නේ කොහොමද? අපි සපතු දෙකක් ඇඳුමක් ගැලපෙන්න තෝරගන්න ඕනේ. ඉතින් ඔය වගේ පුංචි දේවල් ටිකක් කිව්වා. ඉතින් මේ දේවල් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න මේවා ගැන ගොඩාක් දීර්ඝව කතා කරන්න ඔයාලට අවස්ථාවක් අපි ලබා දෙනවා. ඉතින් මේ වෙලාවට අපි දැනුවත් කරන්නම් කොහොමද ඔයා තවත් මේ දේවල් ගැඹුරට අවබෝධ කරගෙන ලස්සන වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.